पूजनीय स्वामी महंसे प्रदान महासंगरत्न अवसराई तुम लोकाग्रह सम्मा संबुद्रजानन महंसे विसिंह सानु स्वामी महंसे अरिहत परये पीठवमिन देशना कुट वदाल ධම්මපදයේ නාගවර්ගයේන ගාථාවකුයි අද වද්ධර්ම දේශනය සඳහා මාතෘකාවසින් ඉදිරිපත් වුණේ. මේ දේශනය සරුවත්නයන් වහන්සේ පවත්වන්නට යෙදුනේ නවක උපසපන් ජීවිතයට පත්වනා වූ සානු ස්වාමීන් වහන්සේ අරිහත්තායේ පිහිටුවමෙනුයි මේ දේශනය පවත්වලා තියෙන්නේ. සරුවත්නයන් වහන්සේ බුද්ධ ජීවිතයේ වැඩිම වස්සාන කාලයක් ඇතුවර ජේතවන මහාවිහාර වැඩහිටි බව අපි කවුරුත් අහල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වස්සාන කාල 25න් 19ක් වස්සාන කාල 25ක් වැඩ ඉඳලා තියෙනවා සැවැත්නුවර. එයින් 19ක් ඉඳලා තියෙන ජේතවන මහාවිහාරයේ. එනිසා මේ දේශනය ජේතවන මහාවිහාර වැඩ ඉන්න දිනකදී පැවැත්වව දාන දේශනයක්. සරුවත්නයන් වහන්සේගේ ශාසනය පහළ වීම නිසා දඹදිව අසමුල්ලක් නෑර සිසාරා බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම සමග දහස් ගණන් දස දහස් ගණන් පුණ්‍යවන්ත කුලදරුවන් සසුන් ගතව පැවිදි වුණා. ඔය අතර මේ සැවැත්නුවර හිටි එක්තරා මව් කෙනෙක් මේ මවුතුමියට එක පුතා හිටියේ. ඒ දරුවාගේ නම සානු කියලා කියන්නේ. ඉතින් මේ මවුතුමිය උඩා අවදියේම සංසාරයේ තියෙන භයානක බව තේරුම් අරගෙන මේ දරුවා පැවිදි ජීවිතයට පත් කළා. පැවිදි වෙන්න බාර දුන්නා. පැවිදි වෙලා මේ සානු ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ බොහොම නිහතමානී ආචාර උපාධ්‍යාදී උතුමන් වහන්සේලාගේ වත්පිළිවෙත් විතරක් නෙවෙයි අනිකුත් ස්වාමීන් වහන්සේලාගේ වත්පිළිවෙත් වලටත් උදව් වෙනවා. ආගන්තුක වත්තාදී කුදුමහා සියලු කටයුතු අනතිමානීව අනලස්ස සිදු කරනු මේ ස්වාමීන් වහන්සේ. ඒ විතර නෙවෙයි මාසෙට දවස් 8ක් මේ ස්වාමීන් වහන්සේ හිමිදිරි පාන්දරින් නැගිටලා මලුපෙත් ආදී හැමදලා පෑන් පෙරාති යලා මිහිරි හනින් කියනවා බණහන්න කැමති ස්වාමීන් වහන්සේලා රැස් වෙන්න කියලා. ඉතින් අනේ ස්වාමීන් වහන්සේලා දන්නවා මේ සානු සාමණේරයන් වහන්සේ පද ගලපලා බොහොම ලස්සනට ධර්ම දේශනා කරනවා විසිතුරු ආකාරයෙන්. උන්වහන්සේලා කැමති බණ අහන්න. ඒ නිසා උන්වහන්සේලාත් රැස් වෙනවා ධර්මශාලාවට. මේ සාමණේරයන් වහන්සේ ආකාශ ගංගාවක් මිහිතලයට හැරෙව්වා වගේ මధుරා ස්වරයේ මිහිරි හඬින් පුදුම විදිහේ මනෝහර විදිහට ධර්ම දේශනා පවත්වනවා. ওই ධර්ම දේශනාවන් සිදු කරන අවසානයේදී හදා වඩා ශාසනයට පූජා කර දෙමාපියන්ට පින් අනුමෝදන් කරන ඉතින් පියතුමා ජීවතුන් අතරේ වෙනකොට නෑ මෑණියන් විතරයි ජීවත්ව හිටියේ. ඉතින් මෑණියන් දන්නේ නෑ මේ පින් අනුමෝදන් වෙන්න බණ දේශනා කරන බව. ඒ වුණාට පූර්ව ජාතියක මව් කෙනෙක් යකින්නක් වෙලා යකින්නියක් වෙලා ඉපදී සිටියා. ඒ නිසා යකින්නිය දෙවියොත් එක්ක අර බණ අහන්න වෙච්ච ඉති එතුමිය අනේ සාදු සාදු පුතුණුවනි මං අනුමෝදන් වෙනවා කියලා එතුමිය අනුමෝදන් වුණා බොහොම ගෞරවයෙන්. ඔය අතර පින අනුමෝදන් වීම නිසා මේ දේවතා මේ යකින්නගේ පින බලගත් වුණා. ඒ නිසාම අර යක්ෂයන් අතර පවා මෙතුමියට පුදුමාකාර ගරුත්වයක් ඇති වුණා. ඒ නිසා අග්‍ර ආසනය අග්‍ර උදකය අග්‍ර පින්ඩ මෙතුමියට ලැබුණා. ඒ විතර නෙවෙයි මහේසාක දෙවිය පවා ඉවත් වෙනවා මෙතුමිය ගමන් කරනකොට. දිව්‍ය ලෝකේ කතා වුණේ සානු මාත්‍රෝ කියලා සානු මෞතුමිය කියලා. ඔය අතරේ තියෙන අර ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් සීලාදී ගුණ ධර්මයන් පූර්ණණය කරමින් ඉන්න අතරට තරුණ වයසට පත් වුණා. මේ තරුණ වයසේදී බොහොම අමාරු නිහිත පරිස්සම් කරගන්න ආරක්ෂා කරගන්න නොයෙක් විදිහේ කාම සිතුවිලි එනවා කාම විතරක ආදී එනවා හිත අවුස්සන ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා උකටලී ස්වභාවයට පත් වුණා. දැන් බොහොම හොඳින් සීලාදී ගුණ පුරපු ස්වාමීන් වහන්සේ. ඉතින් කාටුණත් එහෙම වෙන්න පුළුවන්. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා වෙන කාටවත් මේ බව ඇඟෙව්වෙත් නැහැ කිව්වෙත් නැහැ. ඒ නිසා මම ගෙදර ගිහලා සිවුරු අරින්න ඕන කියලා හිත ඇති වුණා. ඒ නිසා කාටවත්ම කියන්නේ නැතිව තනියම තමන්ගේ සිවුරු පොරවාගෙන ගෙදර ගියා. කියන්නේ සිවුරු වැරද නැහැ සිවුර පිටින්මයි ගෙදර ගියේ.
ඉතින් මෑණියන් බලාගෙන හිටියේ වෙනද කවුරුවත් එක්කරගෙන තමයි පුතා හාමුදුරුව එන්නේ. එක්කෝ ආචාර්යයන් වහන්සේ නමක් එක්කෙනෝ නැත්නම් කුළුපග හිතවත් ස්වාමීන් වහන්සේ නමක් එක්කෙනෝ. අද පුදුමාකාර වෙනසක්. හිත ගැස්සෙවුන් බාලත් නෑ. ඉතින් අසහායිතය ස්වාමීන් වහන්සේ මොකද මේ තනියම වැඩියේ? එයා හිටියේ මෑණියනි මට දැන් සිවුරු අරින්නයි හිත ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ මෑණිය නොඑක ආකාරයෙන් කරුණු කිව්ව පුතේ මම මහානකලේ මේ ගිහි ගෙදර තියෙන දොස් දැනගෙනයි. මේ ගිහින්ගේක අපි ජීවත් වෙනවා. ඒ නිසා පුතා හරි මේ සසරින් අත මිදෙන්න ඕන කියලා ඉතින් මහානකලේ දැන් ඉතින් කරන්න බැරි නම් මොකද කරන්නේ? ඒ වුණාට මට අවසන් වතාවට දාන ටිකක් පූජා කරගන්න හොම්මින්න කියලා මේ මෑණියන් සහල් සෝදමින් හිටියා. ඔය අතර පින් අනුමෝදාවන යකින්නිය පෙර ජීවිතයකයි මෞතුමිය බැලුව මේ සානු සාමිනාසි කොහෙද කියලා. අනේ දැන් මේ ගිහි ජීවිතයට පත් වෙන්න හිත ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ යකින්නේ මොකද කළේ? ස්වාමීන් වහන්සේගේ ඇඟට ආවේශ වුණා, ඇඟට ඇතුල් වුණා. ඒ ඇතුල් වීම නිසාම මේ ස්වාමීන් වහන්සේ මැරෙන්න වාගේ, කියන්නේ මරණයට පත් වෙන්න වාගේ පුදුමාකාර වේදනාවකින් බිම වැටිලා මේ කටින් කෙලත් වැగిරෙනවා. ඒ වෙලාවේ මේ මෞතුමිය සහගානික පැත්තකින් තියන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ උකුලුඩ තියාගෙන කෑ ගහන්න ගත්තා. අනේ මගේ පුතාට මේ මොකද්ද වෙච්ච අපරාධය කියලා ගහල පහල ඉන්න මිනිස්සු දැස් වුණා. ඒ වෙලාවේදී මේ මෞතුමිය ගාථාවකින් කියනවා, මං අහලා තියෙනවා රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා සතර පොහෙටම සිල් සමාදන් වෙලා පේවා සමාදන් වෙලා බමසල ඇසිරෙන කෙනෙක්ට කවදාවත් යකින්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මගේ ඇස්පනා පිටම දැන් මගේ පුතාට මේ අමනුෂ්‍ය උපද්‍රවයක් නේ කියලා. ඒ වෙලාවේදී රණේ මිනිස්සු රැස් වෙලා නොයෙක් විදිහේ මේ දේවල් කරන්න වුණා මේ යථා තත්ත්වයට පත් කරන්න. ඒ වෙලාවේ අර යකින් නියමේ මෑණියන්ගේ ගාථාව අහලා ප්‍රකාශ කළා. යම් රහතන් වහන්සේ නම ප්‍රකාශ කරලා තියෙනවා නම් යම් කෙනෙක් සතර පොහෙල සිය සමාදා වෙලා බමුසල ආරක්ෂා කරන කෙනෙකුට අමනුෂ්‍ය උපාදරයක් වෙන්නේ නැහැ කියලා එක සත්‍යයි. හැබැයි මේ උපාදරය සිදු නොවෙන්නේ මැනවින් උකටනේ නොවේ සීලාදී ගුණ පුරණ උතුමන්ටයි. ඒ නිසා දැන් සානු සාමණේරයන් වහන්සේ වුණත් උකටදීව සීලාදී ගුණ පුරණවා නම් අමනුෂ්‍යයෙක්ට ඇතුල් වෙන්න පුළුවනි. එසේ නමුත් ඒ අදහස ඉවත් කරගන්න හැකියාවක් තියෙනවා නම් අමනුෂ්‍යව කරදර කරන්නේ නැහැ. එහෙම කියලා මේ යකින්න ශරීරයෙන් ඉවත් වුණා. දැන් සානු සාමණේරයන් වහන්සේ දන්නේ තමන්ගේ ඇඟට යකින්නක් ආවේශ වෙච්ච බව. ඉතින් දැන් තමන් මේ තිහකට කලින් ආසනේ වාඩි වෙලා හිටියේ, දැන් මේ බිම වැටිලා ඉන්නවා. එහෙම අදිවට මේ මලගයක් වුණාගේ මෑණියනු බිම පැරලි පැරලි අඬනවා. ඒ වෙලාවේ මෑණියන්ගෙන් අසහිතය මෑණියනි, මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අය යම් කෙනේ මිය පාලෝ ගියාම අඬනවා, දුක් වෙනවා, ශෝක වෙනවා. ඒ වගේම තමන්ගේ බොහෝම හිතවත් කෙනෙක් දුර ඈත ප්‍රදේශයක ඉන්නවා නම් දැක ගන්න නැති නිසා අඬනවා. ඒ වුණාට දැන් මං මැරිලත් නැහැ. ඒ වගේම දුර ඈතත් නෙමෙයි මේ ළඟම ඉන්නවා. එයි මෑණියන් අඬන්නේ. මේ වෙලාවේ මෑණියන් කියා හිටිය දරුව පුතුණුවනි, මිනිස්සු අඬනවා යම් කෙනෙක් මරණයට පත් වුණාම. ඒ වගේම දකින්න නැති වුණාම අඬනවා. ඒ වුණාට පුතේ යම් කෙනෙක් මේ ශාසනේ පැවිදි වෙලා නැවත ගිහි වෙන්න හදනවා කියන්නේ ජීවත් වුණත් හරියට මැරුණා වාගේ. ඒ නිසා ඒ දුකටයි අඬන්නේ කියලා මෑණියන් ප්‍රකාශ කළා. මේ නිසා දරුව මං සසුන් ගතව පැවිදි කළේ මේ ගිහි ගෙදර ගිනි ගෙයක් බව දැනගෙනයි. පැවිදි ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර නිදහස්තනක්, අභ්‍යවකාශය වාගේ නිදහස්තනක්. මේ ගිහි ජීවිතේ නොයේ කම්පටලු සම්බාධක සහිත තැනක්. ඒ නිසා සසුන් ඇතුව පිළිවෙත් පුරා අපිට පින් සිද්ධ වෙනවා. ආත්මතු පරම්පරාවකටම නිවන් දකින්න පුළුවන් සසුන් ඇතුව පැවිදි වෙලා පුතා හරියට මහානදම් පිළුව කියලා නොඑක ආකාරයෙන් මේ මෑණියන් ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කරනකොට මේ සානු ස්වාමීන් වහන්සේ තේරුම් ගත්ත මං ගිහි ජීවිතයට පත්වෙන එකේ කිසිම තේරුමක් නැහැ, මං මැනවින් පිළිවෙත් පුරන්න ඕන කියලා. ඉතින් අවසානයේදී ස්වාමීන් වහන්සේ අර මෑණියන් හදාපු දානෙත් වැළඳුවා. මෑණියන් අසහායිතිය දැන් මාගේ පුතුණුවන්ගේ වයස අවුරුදු 20ක් ඒ වෙනකොට. එහෙනම් දැන් ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙන්න කාලය හරි කියලා මේ මෞතුමිය තුන් සිවුරු ආදිය සකස් කරලා ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒ වෙලාවේදී
මේ සාරණ ස්වාමීන් වහන්සේ ඒ සියල්ලම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගියා. ගිහිල්ලා මේ සියලු විස්තරය සඳහන් කළා. ඔය අතර අවු 20 උපසම්පදාවටත් පත් වුණා. ඉතින් මෙන්න මේ සාරණ සාමණේරයන් වහන්සේ මුල් කරගෙන තමයි මේ දේශනය සරුවඥන් වහන්සේ පවත්වලා තියෙන්නේ. මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ මේ සිත නොයෙක් නොයෙක් කාමස කාම සිතුවිලි වල රූපාදී අරමුණු වල පතිත වෙනවා. කැමැති කැමැති අරමුණු වල ගමන් කරනවා. ඒකනේ සුදුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං කියන්නේ කැමැති කැමැති අරමුණු වල මේ සිත ගිහිලා පතිත වෙනවා. ඒකයි හිතේ ස්වභාවය. කිසිම පාලනයක් නැහැ. පාලනයකින් තොරව ගමන් කරලා රූපාදී අරමුණු වල පතිත වෙනවා, ඇලෙනවා, බැඳෙනවා. ඒ වුණාට යම් නුවණැති කෙනෙක් මේ හිත දමනය කරගන්නවා කොයි වගේද? දක්ෂ හස්තාචාරවරයෙක් අකුසින් ඇතෙක් දමනය කරන්න වාගේ, මද කිපුණු ඇතෙක් දමනය කරන්න වාගේ නුවණින් යුක්තව යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව ත්‍රිලක්ෂණේ වඩමින් මේ හිත දමනය කරගන්නවා. මේකයි ගාථාවේ කියවෙන සරලම අදහස. ඒ කියන්නේ යම් දක්ෂ හස්ති ආචාරවරයෙක්ට පුළුවනි අකුසෙන් මද කිපුණු ඇතේ දමනය කරගන්න මැනවින්. ඔහු ඒ ශිල්පයේ මැනවින් දන්න නිසා. අන්න ඒ වාගේ නුවණැත්තන් විසින් තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට ඕන ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයේදී. එනිසා මේ හිත හේ මෙහෙ දුවන්න කැමති වුණත් ඒ හිත පාලනය කරගන්නවා. පාලනය කරගත යුතුයි. එසේ පාලනය කරගත් හිත ඒකාන්තයෙන් සැපවිය ගෙන දෙනවා කියන එකයි ගාථාවේ සරල අදහස. ඉතින් සාරණ ස්වාමීන් වහන්සේට මේ දේශනයේ අවසානයේදී සවකලෙස් නසාරිහත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම මහා වාසනාව උදාපත් වුණා. තේ අනුව සලකා බලනකොට බුද්ධ ශාසනය ලැබී ඇති බැවින් අපි සෑම දෙනාම පිළිවෙත් පූරණය කරමින් කටයුතු කරගන්න හිත සදා ගන්නයි. හිත සකස් කරගන්න තමයි මේ සීලාදී ගුණධර්මයන් පූරණය කරගන්න කසුඟතව පැවිදි වුණේ. ඒ නිසා මේ පැවිදි ජීවිතයේදී නොයෙක් විදිහේ දුක්ඛම් කටළු තෙනවා. සමහර විට කායික පීඩා, චිත්ත පීඩා ආදිය තෙන්න පුළුවනි. එසේ නමුත් ඒ සියල්ලත් විඳ දරාගෙන තමන්ගේ සීලය මැනවින් ආරක්ෂා කරගෙන පුළුවන් ආකාරයෙන් භාවනා ධර්මයන් දියුණු කරගත්තාම සිත සංවර කරගෙන දුර්ලභව ලබාගත හැකි වෙන ලබාගත යුතු වෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම මහා වාසනාවක් උදාපත් වෙනවා. යම් මේකෙන් මේ බුදු සසුනේදී මඟඵල නිවන් සුව නොලැබුණොත් අපේ මතු ජීවිතයකදී හරි මතු බුදු සසුනකදී හරි සුඛාපටිපදා කිප්පා විඥා පුද්ගලයන් වශයෙන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නත් මේ පිනේකාන්තයෙන්ම හේතු වාසනා වෙනවා. එනිසා අපි සෑම විටදීම ප්‍රාර්ථනා කරගන්නට ඕන මේ සිදු කරන කුසල ශක්තිය අපට ඒකාන්තයෙන් පාරමී භවට පත්වේවා. පාරමී භවට පත්වලා සුවසේම අපට සීලාදී ගුණ ධර්මයන් වඩවලා ඉතාමත් හොඳින් කායික මාසය සැනසිල්ලෙන් සිදු කර ගැනීමේ පුණ්‍ය භාග්‍ය උදාපත්වලා සුවසේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනා බෝධියකින් සාන්ත නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕනේ. එනිසා